සම්මා සම්බුදු සරණයි පිංවත් ඔබ සියලු දෙනාටම. ධර්ම ශ්‍රවණය සඳහා සූදානම්ව බෞද්ධයා ගුවන් විදුලියත් සමගින් එකතු වන සුපින්වත් ඔබගේ හිතසුව පිණිස බෞද්ධයා ගුවන් විදුලිය මේ පෙයේදී සදැහැති ඔබ වෙනුවෙන් sannivedanaya කරන උතුම් දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කිරීමට මේ සූදානම. ඒ සඳහා අප කෙරෙහි මහත්ුණුකම්පාවෙන් මෙම දම්සභා මණ්ඩපයට වැඩම කොට වදාළ හම්බන්තොට උඩමළල වෙහෙරගල ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද රිදියගම ඉන්දාලෝක පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. දෙහිවල නැදිමාල පදිංචි එච්.කේ. හේමාද සිල්වා දියණිය, ඒ.සී. ප්‍රඥාදීර බෑනනුවන් සහ පවුලේ පින්වත් පිරිසත්, කොළඹ තුන ක්වීන්ස් කෝට් හි පදිංචි ගාමිණී ආර්ද සිල්වා පින්වත් මහතාත්, මොරටුව ලක්ෂපතිය පාර පදිංචි ඉන්ද්‍රා සපරමාදු පින්වත් මහත්මියත්, කඩවත රන්මුතුගල රෝස්වුඩ් පාක් හි පදිංචි කපිල කුමාර ගොඩගමගේ මහතා සහ චම්පා නන්දනී වක්වැල්ල මහත්මිය ඇතුළු ඒ පින්වතුන් දෙපළත්, ඇතුල්කෝට්ටේ ජයවීර මාවතේ පදිංචි බමුණුගේ පවුලේ සහ එදිරිසිංහ පවුලේ පින්වත් සියලු දෙනාත්, පන්නිපිටියේ පදිංචි රේණුකා ශ්‍යාමලි නානායක්කර මහත්මිය සරත් නානායක්කර මහත්මා ඇතුළු ඒ පින්වතුන් පිරිසයි සදැහැති ඔබ වෙනුවෙන් මෙම ධර්ම දේශනාව සම්නිවේදනය කරන්නට පින්බර දායකත්වය ගෙන කටයුතු කරන්නේ. එසේනම් ධර්ම දේශනාව ආරම්භ කිරීම සඳහා ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේට නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිමු. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. කතං පනාවසෝ ආයතින් පුනබ්බවාබිනිබ්බති හෝතිති, අවිච්ඡා නීවරණානං කෝආවසෝ සත්තානං, තන්නා සංයෝජනානං తత్ర తత్రాభినందనా, ఏవం ఆయతిం పునబ్బవాభినిబ్బత్తి హోతితి. సాధు సాధు సాధు. పింగర్ని పిలివెలిం పవత్వాగనేన మావేదల్ సూత్ర దేశన మాలావే 15 వెని దేశనావై అదమే దేశనావెన్నే మహా కొట్టిత మహారహతన్ వహన్సే విసిన్ පසුගිය වාරයේදී අපි කියා දුන්නා සම්මා දිට්ඨියට අනුග්‍රහ කරන කරුණු පහ පිළිබඳ විමසූ වෙලාවේ සීල අනුග්‍රහිතේ සීලෙන් සම්මා දිට්ඨියට අනුග්‍රහ කරන බවත්, ශ්‍රුතය ධර්ම ශ්‍රවණයෙන් අනුග්‍රහ කරන බවත්, සාකච්ඡා අනුග්‍රහිතෙන් ධර්ම සාකච්ඡාවෙන් අනුග්‍රහ කරන බවත්, සමත අනුග්‍රහිතෙන් සමත භාවනාවෙන් සමාධියෙන් සම්මාදිට්ඨියට අනුග්‍රහ කරන බවත්, විපස්සනා අනුග්‍රහිතේදී විදර්ශනා ඥාණයෙන් සම්මාදිට්ඨියට අනුග්‍රහ කරන බවත්. ඉන් අනතුරුව පින්වත් ස්වාමීන් වහන්සේ විමසනවා නැවත සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මෙලත් මාතෘකාවකට යන උන්වහන්සේ, කති පනාවසෝ බවාති, එවත්නි බව කීයද කියලා අහනවා. පිළිතුරු ලබා දෙනවා, තයෝමේ ආවසෝ බවා, එවත්නි බව තුනයි, කාම භවෝ රූප භවෝ අරූප භවෝති. ඒ තුන තමයි කාම භවය, රූප භවය සහ අරූප භවය කියලා කියන්නේ.
මේ බබ කතාව උනාසේ අහන්නේ ඊළඟ ප්‍රශ්නයටත් මුලක් පාදා ගනිමින්. ඉපදෙන තැන් වලටනේ බව කියන්නේ. කාම ලෝක ඉපදෙනවට කියන කාම බව. රූපාවචර බ්‍රහ්ම ලෝක 16 එකක ඉපදෙනවට කියන රූප බව. අරූප බව කියන අරූපාවචර ලෝක 4ට. දැන් මේ සඳහා කර්ම සකස් කර ගැනීමටයි ඉපදීම සඳහා ගැනීමටයි බව කියන්නේ. එහෙම සකස් කරගත්තු භවයේ කතං පනාවසුං උසෝ ආයතින් පුනබ්බවාපි නිබ්බති හෝති. එසේනම් මෙවැනි භවයන්නේ උපදින සුසුසු තැන්වල පුනබ්බව නැවත ඉපදීමක් වෙන්නේ කොහොමද කියලා අහනවා. මෙයානේ නැවත ඉපදෙන්නේ හේතුව මොකද්ද කියලා. ප්‍රශ්නය අහනවා මහා කොට්ටිත මහරහතන් වහන්සේ. පිළිතුර ලැබෙනවා සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන්. මේ රහතන් වහන්සේලාගේ ධර්ම සාකච්ඡාවක් නිසා මේ සූත්‍රය තුල අපි එක එක මාතෘකාවයි යොදාගත්තේ. මොකද ඊටා විස්තර කරගත යුතු ගැඹුරු ධර්ම දේශනාවක් තමයි, සූත්‍ර දේශනාවක් තමයි මේ මහා ප්‍රඥයන් වහන්සේලා දෙනම විසින් එදා සිදු කරලා තියෙන්නේ. පශ්චිම ජනතාව අපටත් එයින් ප්‍රයෝජන තියෙන නිසා. නැත්තම් මේ රහතන් වහන්සේලාට තව ලබන්න දෙයක් නැහැ. නමුත් උන්වහන්සේලා ධර්මයම කතා කරනවා පසුව පහළ වෙන පින් ඇති අයට එයින් ප්‍රයෝජන ලබන්නට. ඒ අනුව ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා, අවිජ්ජා නීවරණානං, අවිද්‍යාවෙන් වැසුණු කෝ ආවසෝ සත්තානං, එවැනි අවිද්‍යාවෙන් වැසුණු සත්වයා විසින් තණ්හා සංයෝජනානං, තණ්හාවෙන් බැඳිලා තත්ව තත්‍රාපි නන්දනායේ ඒ තන රූපාදී බලමින් සද්දසමින් සතුටු වෙමින් ඒවං ආයතින් පුනබ්බවානිබ්බති. එසේ සතුටු වීම නිසා, නැත්තම් කිව්වොත් අවිද්‍යාවත් තණ්හාවන් නිසා නැවත ඉපදෙනවා කියලා මෙහිදී මතක් කරනවා. ඉතින් මේ මාතෘකාව අපි තබා ගනිද්දිම අපට සිද්ධ වෙනවා මේ උපදින්නට හේතුව මුලටම ගිහින් හොයන්න. එහෙදි අපිට එක වචනයක් කියදුනා, අවිජ්ජා නීවරණානං. එතකොට අපිට පැහැදිලි, අවිද්‍යාවෙන් තමයි මේ ගමන පටන් ගන්නෙ. එතකොට මේ අවිද්‍යාවෙන් පටන් අරගෙන ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන තත්වයට, නැත්නම් ඉපදීමට ජාති දක්වා මේ ගමන එනවා. ඒ පිළිබඳව අපි දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. අනතුරුව නැවතත් අහනවා, කෙටියෙන් අහලා තින්න. දැන් අපිට පේනවා ඇති වචන කීපයකින් මේ උත්තර දීලා තියෙන්නේ. ඒක ගැන විස්තරයක් කරලා නැහැ, විමසලා නැහැ. ඒක අපි කළ ගත යුතු වෙනවා. අට කතාවට අනුකූලවත් අපිට මේක තව බලන්න පුළුවන්. කතං පනා උස ආයතින් පුනබ්බවාපි නිබ්බති න හෝති. දැන් අහනවා, කොහොමද එවත්නි නැවත නූපදින්නේ? නැවත නූපදින්න වැඩ කරන්නේ කොහොමද කියලා අහනවා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ පිළිතුරු දෙනවා, නැවත අවිජ්ජා විරාගා, අවිද්‍යා ප්‍රහාණය කරලා, කෝවසෝ විජ්ජුප්පාදා, අර අවිද්‍යාව නැති කරනවනේ. විරාගා කියන නැති තැන, නොයලන තැනට, නොයලීමට කියන විරාග, රාග කියන ඇලෙනවට, එහෙම නැති එකට කියන විරාග, නිරෝධ ඔහොම තියෙනවා. තන විරාග පදයෙන් කියන්නේ මේ නිවන් මඟ දියුණු කරපු ස්වාමීන් වහන්සේ කෙනෙක් හරි ශ්‍රාවකෙක් හරි මාර්ගඵල පිළිවෙලෙන් ගිහිල්ලා අරිහත් මාර්ගයට වැටෙන තැන. අරිහත් මාර්ග ක්ෂණයේදී තණ්හාව නිරුද්ධ වෙනවා. නැවත නූපදින විදියට නැති කරන තෘෂ්ණාව. එතකොට මේ අනාගාමි ආර්යයන් වහන්සේ කෙනෙක්ට තියෙන රූප රාග රූප රාගනේ. දැන් නැති කරන්න තියෙන රහතන් වහන්සේ කෙනෙකුට එතන ඉඳලා මේ රූපාවචර බ්‍රහ්මලෝක කෙරෙහි තියෙන කැමැත්තත් අරූපාවචර බ්‍රහ්මලෝක කෙරෙහි තියෙන කැමැත්ත කියන සියුම් තෘෂ්ණාවක්. පෘථග්ජන අයට වගේ බොහොම බර තෘෂ්ණාවක් නැහැ, කාම තෘෂ්ණා නැහැ. දැන් තියෙන රූප රාග අරූප රාග පැත්ත. ඉතින් ඒ දෙක ඉතා සියුම්. සෝත ආපන්න කියලා කියනවනේ, සෝතාපන්න කෙනාට නිවන් මඟට වැටුණා කියනවා, ශ්‍රෝතයට වැටුණායි කියනවා. එතකොට එතෙන්ට වැටිච්ච ශ්‍රාවකයා නැත්තම් අර කියන සක්කාය දිට්ටි, විචිකිච්ඡා, සීලබ්බත, පරාමාස ප්‍රහාණය, මම, මගේ, මගේ ආත්මය කියන දෘෂ්ටිය නැති බව. ඊළඟට බුද්ධාදී අටතන සැකය නැති බව. සීල වෘත රැකලා නිවන් දකින්න බැරි බව ඔය අවබෝධ කරගෙන තියෙනවා. එතෙන්දිම මමායනේ නෑ.
ඒ නිසා සතර අපායට වැටෙන්න හේතු වන අකුසල් කරන්නේ නැහැ. කෙලෙස් නැතුව නෙවෙයි. කෙලෙස් යම් ප්‍රමාණයක් තියෙනවා. රාග ද්වේෂ මොහ තියෙන සෝතාපන්න ශ්‍රාවකයා ගිහිගෙදර වාසය කරනවා. අමුදරු පෝෂණය කරනවා. වෙළඳාම් ආදියත් කරනවා. රැකියාවලුත් කරනවා. ගොවිතැනුත් කරනවා. කිසි බාධාවක් නැහැ. හැබැයි අවබෝධයක් තියෙනවා මම මගේ ආත්මය කියලා එකක් නැති බව. ඒකට කියනවා සක්කාය දෘෂ්ටිය ප්‍රහාණය වුණා කියලා. එතනින් පස්සේ නැතේ බවං අට්ටමං ආදියන්ති. ආයේ ආත්ම භාව අටක් නැහැ. තියෙන්නේ සම්පූර්ණෙන් හතයි. හත්වෙනි භවයේ තමයි අවසන් භවයේ ඉපදෙනවා නම්. එනයි සෝතාපන්න ශ්‍රාවකෙක් සමහර විට ඒ ජීවිතේම නැවතු වෑයම් කරලා විපස්සනා කරලා සකදාගාමි වෙන්න පුළුවන්. එසේත් නොමැතිනම් මනුෂ්‍ය ලෝක සෝවන් වෙච්ච කෙනෙක් දිව්‍ය ලෝක ඉපදිලා චාතුර්මහරාජිකාදී ලෝකවලදී සකදාගාමි වෙන්න පුළුවන්. මොකද ඒක බව සඳහන් වෙනවා ජනවසඹ කියන සූත්‍රයේ. ජනවසඹ සූත්‍රයේදී බිම්බිසාර රජතුමා තමයි මරණයට පත් වෙලා ජනවසඹ කියන යක්ෂ සේනාධිපති කෙනෙක් වෙලා ඉඳලා භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙන්නේ එවිත් කියන්නේ ස්වාමීනි මං දැන් ඉන්නේ චාතුර්මහරාජිතේ මන් දැන් උත්සාහ කරනවා සකදාගාමි වෙන්න. ඒතර සෝතාපන්න ශ්‍රාවකගේ ඊළඟ උත්සාහය සකින්නාගාමි. එකවරක් පමණ කාමලෝකයට එන්න තරමට කෙලෙස් නැසන එක. නීවරණ ප්‍රහාණ කරන එක නැත්තම් තුනී කරන එක ඊළඟට කරන්න තියෙනවා. කාමරාග පටිග. දැන් මේ කාමවස්තු කෙරෙහි තියෙන ආසාවටනේ කාමරාග කියන්නේ. ඒක සම්පූර්ණ වශයෙන්ම සෝතාපන්න ශ්‍රාවකයාට තියෙනවා. පෘථජ්ජනයන්ට ඉතා වැඩි පුර තියෙනවා. ඊටත් වැඩි. ආත්ම දෘෂ්ටියෙන්මයි ගන්නෙ මේ කාම වස්තු. මේ රූප සද්ද ගන්ධ රස පහස. ගෙවල් දොරවල් යාන වාහන. ස්වාමි භාර්යා දූ දරුවෝ මගේ කියලා ගත්ත දෘෂ්ටියකින් ඉන්නේ. දැඩි බැඳීමකින් ඉන්නේ. ඉතින් සෝතාපන්න ශ්‍රාවකයාට තිබුණට ඒවා ඉච්චර ලොකු බැඳීමක් නැහැ. මුලාවක් නැහැ. මගේ නෙවෙයි කියන අවබෝධයෙන් ඉන්නවා. එහෙනම් මේ පරිහරණය කරන්නේ ජීවත් වෙන්නනේ. දැන් කෑම කෑවේ නැත්තම් මැරෙනවා. ගියක් දොරක් හදාගත්තේ නැත්තම් හීතලේ අවුවේ දෙකටම මුහුණ දෙන්න වෙනවා. අවුවට වේලෙනවා, වැස්සට තෙමෙනවා. ප්‍රයෝජන සලකා ගේ හදනවා. අවුවෙන් වැස්සෙන් මැසි මදුරු පීඩා වලින් වළකින්නට සෝතාපන්න ශ්‍රාවකයා ගියක් හදාගන්නේ. එයා ඇඳුම් අඳින්නේ විලිවසා ගන්නට ප්‍රයෝජන සලකලා. නඩ අසනීපුණොත් බෙහෙත් ගන්නවා. අසනීප සුව කරගන්න. අන්න ඒ කටයුතු කරනවා. දරුවෝ හිටියොත් ඒ දරුවන්ට උගන්වනවා, සලකනවා. ඒ කරන්නේ ප්‍රයෝජන සලකා කළ යුතු නිසා. පෘථජ්ජනය කරන්නේ බදාගෙන කරනවා. මුළු ජීවිතේ මුළු සසරම කැප කරලා එයා කාම සේවනයේ දෙනවා. ගෙවල් දොරවල් යාන වාහන සපයනෝ. අංග උපාංග එකතු කරගන්නවා. රැකියාවක් කරනවා නැ වෙළඳාමක් කරනවා පණ පුදා එක කරනවා. හැබැයි අර නිවන් මගක් වෙන අරමුණක් නැත. හැබැයි සෝතාපන්න ශ්‍රාවක ඊළඟ ඉලක්කය අර කටයුතු කරන කල යුතු නිසා යුතුකම් වශයෙන් උත් කරනවා. අවශ්‍ය නිසයි කරන්නේ. හැබැයි අල්ලගෙන නැහැ. ඕන වෙලාවක අතහැරලා යන්න පුළුවන්. කරන්නේ අරමුණ තමයි සකදාගාමිනේ ඊළඟ පියවරට. එතකොට අපි දැන් දන්නවා ධර්මයේ තියෙනවනේ ඒක බීජි කෝලංකෝල සත්තක්කතු පරම. ඒතර සමහර ශ්‍රාවකෙක් ඒක බීජි වශයෙන් සෝතාපන්න වෙච්ච ආත්මයේදීම විපස්සනාව දිනු කරලා සකදාගාම් වෙලා අර කිව්ව කාමරාගයයි තරහයි දෙක තුනී කරගන්නවා. දැන් අර කාමවස්ස නිසා ලකූ පීඩාවක් නැහැ. සියුම් එකක් තියෙන. ඒක සියුම් බව කොච්චරද කිව්වොත් එක ආත්මයේ නැවත ශක්තිය තියෙන්නේ කාම ලෝකේ ඉපදෙන්න. මොනවද කාම ලෝක? මනුෂ්‍ය ලෝකයයි දිව්‍ය ලෝක හයයි. කාම සුගතිය විතරනේ ආර්ය ශ්‍රාවක ඉපදෙන්නේ. කෘතඥයා වගේ සතර අපාය වැටෙන්නේ නැහනේ. ඒ නිසා ඒ ශ්‍රාවකයන්ට අයිති කාම ලෝකය කියන්නේ මනුෂ්‍ය ලෝකයක් දිව්‍ය ලෝක හයක් පමණමයි. ඒත් එන්නේ එක වතාවක් විතර. ආයේ අනාගාමි වෙලා බඹලෝ යන තත්ත්වය තමයි දැන් ඔය කියන්නේ. එතනින්දගෙන නැවත ව්‍යායාම් කරලා ඒක බීජ ශ්‍රාවකයා
අනාගාමි වෙනවා. අනාගාමි වීමේදී අර තිබිච්ච කාමරාගේ සහ මුලින්ම නැති වෙනවා. ගෙවල් දොරවල් යාන වාහන සායි භාර්ය ආදී මේ බන්ධන රැකී ආරක්ෂා කටයුතු මේ සියල්ලම අතහැරෙනවා. අතහැරලා යා බ්‍රහ්මචාරි වෙනවා. අමුතුවෙන් සිල් ගන්න සිල් රැදී ඕනේ නැහැ. අනාගාමි මාර්ගක්ෂණයේදීම කෙලස් නැසුවා ඒ ටික තරහ යන්නේ නැහැ ආසාවක් නැහැ දැන්. හැබැයි සියුම් දෙකක් තියෙනවා අපි කිව්ව කලනොත් රූපාවචර ලෝකෙටයි අරූපාවචර ලෝකෙට සම්කිසි මානයක් විසිරණ ගතිය සහ අවිද්‍යාව තියෙනවා සියුම්ව. වෙච්චර බරේව නෙවෙයි. ඉතින් ඒ ශ්‍රාවකයාගේ ස්වභාවය බලන්න. දැන් විවාහ වෙලා හිටියනම් ඒ භාර්යාව අතහරිනවා. කාන්තාවක් අනාගාමන ස්වාමියාගේ ඇසුර නැති වෙනවා එතනින් පස්සේ. ඔවුන් සමගි සමාදානයෙන් ඉන්න කතිකා කරගන්න නැත්නම් අතහැරලා යනවා. එහෙම නැත්නම් පැවිදි වෙන එකත් ඒක විසඳුමක්. ගෙදර ඉන්න අමාරුයි නැත්නම්. ඉතින් ගෙදරක පවත්වන්නේ මොකද්ද? දවල් අර ඉර අවරට යනකොට විකාල භෝජනා කියලා සිකපදයක් තියෙනවනේ. සාමාන්‍ය සමාදාන් වෙන්න. මේක ඉබේටම රැකිනවා අනාගාම ශ්‍රාවකයට. බ්‍රහ්මචර්යාවත් විකාල භෝජනයත් ප්‍රകൃතියෙම පිහිටනවා. එතනින්නම් තව උත්සාහ කරන වෑයම් කරන විපස්සනා කරනකොට අරිහත් මාර්ගක්ෂණයේදී රහත් වෙලා අර ඊතර සංයෝජන පහත් ප්‍රහාණය කරගෙන මේ ජීවිතයෙන් පිරිනිවෙන්න පුළුවන් ඒකට කියනවා ඒක බීජ. කොලංකොලෝය වැඩි දැන් මේ ආත්මෙ සෝවන්ලා දෙව්ලෝක සකදාගාම වෙනවා. ඊළඟ ආත්මෙකදී ආය අනාගාමි වෙනවා. ඊළඟට වඩිනවා බ්‍රහ්ම ලෝකෙට උපතක් වශයෙන් චුත වෙලා දිව්‍ය ලෝකෙ හිටියනම් අනාගාමී වෙන ශ්‍රාවකෙක් දෙවි කෙනෙක් අනාගාමී වුණොත් මොකද වෙන්නේ? අනාගාමී ශ්‍රාවකේ දෙව්ලොව ඉඳලා පළක් නැහැ. දෙව්ලොව තියෙන නැටුම් ගැයුම් කාම වස්තු සැප. අනාගාමී ශ්‍රාවකට ඒකට ආසාවක් නැහැ. එහෙනම් එහෙම්ම චුත වෙලා යනවා සුද්ධාවාස බඹතලයට. අනාගාමී දෙවිවරු නැහැනේ. අනාගාමි වෙච්ච බ්‍රහ්මරාජව පමණයි ඉන්නේ. ඒ බ්‍රහ්මරාජවරු ඉන්නවා ආවිය අතප්ප සුදස්ස සුදස්සි අකනිට්ටක කියන ලෝක පහේ. එතන ඉන්න ගමන් එහෙදි තමයි රහත් වෙන්නේ. ඒකට කියනවා කෝලං කෝල. හතක්ම කියන ආත්ම 2 3 4 5 6 වශයෙන් ආත්ම ගානක් යන්න පුළුවන් ඒ සඳහා. සත්තකත් වරම කිව්වේ ওই විදියට ආත්ම හයක් ගැවිලා අනාගාමි වෙලා ඉපදිලා තියෙනවා සුද්ධාවාස තලේ. එහිදී අවසාන හත්වෙනි භවයයි එතෙන්දි රහත් වෙලා පිරිනිවන් පාන. ඔන්න කතාව. දැන් මේකේ රහතන් වහන්සේ තමයි මේ අවිජ්ජා විරාග වෙන්නේ, විච්ඡා උප්පාද වෙන්නේ, අවිද්‍යාව නැති වෙලා විද්‍යාව පහළ වෙනවා. අරිහත් මාර්ගක්ෂණයේදී එතෙන්දි තණ්හා නිරෝධා තණ්හාව නිරුද්ධ කරනවා. ඒක තමයි නැවත නූපදින ක්‍රමය. එසේනම් පින්වත්නි, මේ අපි ඉපදෙන්නේ ඇයි? සසර ගමනේ අතීතයේ අපි හිත් තුල තිබුණ අවිද්‍යාව. අවිජ්ජාපච්චය සංඛාරා. අවිද්‍යාව යනු දුක නොදැනීමයි. දුක අවබෝධ නොවීමයි කෝත් ගොඩාක් හොඳයි. දුක අවබෝධ නොවීම දුකට හේතුව ප්‍රහාණය නොවීම දුක නිවන නිරෝධ නිවන සාක්ෂාත් නොවීම දුක නිවන මාර්ගයේ පරිපූර්ණ කොට භාවිතාකට නොතිබීම අවිද්‍යාව කියන්නේ. කෙටින්කෝ චතුරාර්ය සත්‍ය අවබෝධ නොවීම අනවබෝධය. ඒතර සෝවාන් ආදී ආරයන් වහන්සේලාට යම් යම් ප්‍රමාණවලින් පෘථජ්ජනයට වඩා මේ අවබෝධය තියෙනවා. පරිපූර්ණයි රහත් උනාමයි පරිපූර්ණ අවබෝධයටපත් වෙන්නේ. අවිද්‍යාව සුළුවෙන් හෝ තියෙන තාක් කුසල් අකුසල් කර්ම සකස් කරනවා. පෘථජ්ජන ශ්‍රාවකයා කොහොමත් කුසලුත් කරනවා අකුසලුත් රැස් කරනවා කර්මපත වශයෙන්. සෝවාන් ආදී ආර ශ්‍රාවකයෝ අපායගාමී අකුසල් රැස් කරන්නේ නමුත් රාග ද්වේෂ මොහ අකුසල් සිත් ඇති වෙනවා හිතේ. කෙලෙස් ඇති වෙනවනේ. ඒව විපාක වශයෙන් එන්නේ නැහැ. ඒ ඒශනේදී ඒව පවත්වගෙන යනවා අපායගාමී නොවෙන එක එතන තියෙන වෙනස. අපි සාමාන්‍ය කෙනෙක් ගත්තොත් එයා දැන් ඔන්න සතුන් මරනවා. හොරකම් කරනවා. කාමීච්ඡාචාරය දෙන බොරු කියන සුරාපානය කරනවා. මව්පියන්ට සලකන්නේ නැහැ. සංඝයා වහන්සේට සලකන්නේ නැහැ. ශ්‍රමණයන්ට සලකන්නේ නැහැ. ওই වගේ වැඩ කරනවා කියන්නේ එයා අකුසල්නේ කරන්නේ. තව කෙනෙක් ගමු. එයා දන් දෙනවා. සිල් ලකිනවා. බණ භාවනා කරනවා. සමහරු අහන අවිද්‍යාවෙන් පින් කරනවා කියන්නේ මේ මෝඩකමින් කරනවාද? නැහැ.
මේ පින් කරන එක්කෙනාගේ පව් කරන එක්කෙනාගේ දෙන්නගේම ප්‍රകൃතියෙම තියෙන අවිද්‍යාව. එයා විද්‍යාවට පත් වෙලා නැති බවයි මේ කියන්නේ. එතකොට දානයක් දෙන්නේ මෝඩකමින් නෙවෙයි. සිරුලකින්නේ මෝඩකමින් නෙවෙයි. බණ භාවනා කරන්නේ මෝඩකමින් නෙවෙයි අවබෝධයෙන්. හැබැයි එයාගේ ඇතුළේ හිතේ අර සංයෝජන වශයෙන් යටපත් වෙලා අනුසේ වශයෙන් තියෙන ඇතුළේ. පින්කම කරද්දී යටපත් වෙලා තියෙන අවිද්‍යාව නැත්තේ නැහැ. එයා කියන අවිද්‍යාව තියෙනවා. තියෙන කෙනෙක් විතරයි පින් කරන්නේ. තියෙන කෙනෙක් විතරයි පවුත් කරන්නේ. එන ආර්ය ශ්‍රාවකයෝ පව පින් කරනවා. සෝවාන්, සකදාගාමි, අනාගාමි ආර්යයන් වහන්සේලත් පින් කරනවා. දන් දෙනවා, සිල් සමාදන් වෙනවා, බණ භාවනා කරනවා, ධර්ම දේශනා කරනවා, පින් රැස් වෙනවා, ධර්ම ශ්‍රවණය කරනවා, පින් රැස් වෙනවා. ඒතර ආර්ය ශ්‍රාවකයෝ බහුල වශයෙන්ම කරන්නේ කුසල්. පෘථජ්ජන ශ්‍රාවකයෝ බහුල වශයෙන් ගොඩක් අය කරන්නේ අකුසල්. දැන් මේ දෙක කරගෙන රැස් කරගන්නකට කියනවා සංඛාර, කර්ම සකස් වෙනවා. පොතේ තියෙන්නේ පුඤ්ඤාභි සංකාර පිං, අපුඤ්ඤාභි සංකාර පව්, ආනිජ්ජාභි සංකාර අරූපාවචර ධාන. ඒවත්ින් දුලබයි. ඒවා නෑ කියන්නකෝ දැන් වැඩි. එම තියෙනවා, තියෙන්න පුළුවන් නිසයි කියන්නේ. නමුත් දෙකක් පැහැදිලිනේ අපිට. පිං කරනවා, පව් කරනවා. එහෙනම් පුදුන් ශ්‍රාවකයක් කොපිනක් කරගෙන ඇති, පවක් කරගෙන ඇති. අද අපි පව ගැන කතා නොකර පව ගැන කතා කරොත් අපිට යවන්න වෙන්නේ නිරය, තිරිසන්, പ്രേත, අසුරනේ. ඒ උපදන වේ අද අපි මේ දේශනාවට ගන්නේ වෙලාව ටිකක් සීමිත නිසා. මිනිස්සෙක් වෙලා අපි ඉපදුණු නිසා මිනිස්සෙක් වෙන්න කුමක් මුල් වුණාද කියලා අපි බලමු. එහෙනම් අපිට මිනිස්සෙක් වෙන්න පිනක් මුල් වුණා. ගියාත්ම භාවයක කරපු දාන, සීල, භාවනා වැනි එක පින්කමක් සිහි වෙලා චුතිසනේ එයා ප්‍රතිසන්දි ගන්නවා සුගතියේ මව් කුසක ඒ මිනිස්ස ලෝකේ. කර්ම හේතුවෙන් යා උප්පත්ති වුණා. සංඛාරපච්චය විඥාන. එතෙන්ද සඳහන් කරන්නේ, සම්බන්ධ කරන්නේ අතීත භවයේ ඉපදුණු බවයි. අතීත භවයේ කර්ම හේතුවෙන් වර්තමානයේට ආපු තැන කියලා අපි හිතුවොත් අපිට තේරෙනවා මේක. මොකද මේක තුනකට බෙදා ගන්න පුළුවන් පටිච්චසමුප්පාදය අතීත, වර්තමාන, අනාගත වශයෙන්. එතකොට මෙතන මේ ටික ගන්න පුළුවන් අතීත වශයෙන්. අතීතයේ තිබිච්ච අවිද්‍යාව නිසා කර්ම සකස් කරගත්තා, සංකාර කරා. ඒ කර්ම හේතුවෙන් චුති වෙලා චුත වෙන ෂණේම ප්‍රතිසන්දි වුණා ඊළඟ ෂණේ. ඒ කර්ම මුල් කරගෙන දැන් මනුෂ්‍ය ලෝකේ කතාවක් අපි කතා කරන නිසා හරිම පැහැදිලි. පුඤ්ඤාවි සංකාරයෙන් තමයි විඥාණය හටගත්තේ. එහෙනම් ඒ පිනානුව සුදුසු මව කුසක, මනුෂ්‍ය සම්ම කෙනෙකුගේ කුසක තියෙන කලල රූපයකට මේ විඥාණය බැසගත්තා. දැන් මේ විඥානේ බැස ගන්නවා කියන එක අපිට තේරෙන්නේ නැහැ. පාවෙලා එනවද, හිමින් එනවද, එහෙම එකක් නැහැ. අරමුණු කිරීමක් වෙන්නේ, ෂණයකින් එනවා. ඒකට වෙලා යන්නේ නැහැ. මේ ශක්ති විශේෂණේ මේ විඥාන කියන්නේ ශක්තියක්. ඒතොර අපිට තන ගන්ධබ්බේ කියන්නේ මොකක් හරි සතෙක් වෙන්නේ නැති කියලා නෑ. ඒ නමක් දෙනවා. ඉපදෙන්න එන කෙනාට නමක් දෙනවා ගන්ධබ්බ කියලා. එයා පාවිපාවි ඉඳලා ආව නොවේ. එයා චුතවන තැන ඉඳලා මෙතෙන්ට ආවා. සමහරට දෙව්ලොවෙන් චුතවනයි ෂණේ ආවා. තිරිසන් ලෝකෙන් චුතුන එහෙමත් එනවා සමහර විට. പ്രേතේක් චුත වෙලත් එන්න පුළුවන්. නිරේම් චුත වෙච්චත් එන්න පුළුවන්. සමහරට මිනිස්සෙක් කියලා හිටපු කෙනෙම චුත වෙලා එන්නත් පුළුවන්. හිතන්න තියෙන එකට ගොඩාක් වෙලා යන්නේ නැහැ. ශණය යන්නේ. අර ශණය අතහැරිය මේ ශණය මෙතන බැසගත්තා. දැන් මේ කලල රූපේ බැසගත්තා විඥාණය. ඒකට අපි නමක් දෙනවා තේරුම් ගන්න පහසු වෙන්න. ප්‍රතිසන්දි විඥාණය. එනං චුත වෙච්චගෙන ප්‍රතිසන්දි වුණා, දැන් වර්තමානෙට ගැලපුණා. ඔතනින් තමයි වර්තමානේ පටන් ගන්නෙ. අපි දන්න මේ ජීවිතේ අපේ අම්මගේ මව කුසේ අපි ඔන්න ඉන්නවා. මේ මින්නකොට මවගේ ආහාරයෙන් මේ කලලය ටිකෙන් ටික පේශි ඝන වශයෙන් නොඑක් නොඑක් ආකාරයෙන් වර්ධනය වෙනවා. මස් වැදල්ලක් වෙලා, පේශියක් වෙලා, කොටස් පහකට බෙදිලා, අත් දෙක කකුල් දෙක හැදිලා, මූණ හැදිලා, කෙස් වැවිලා, S දෙකක් නහයක් කටක් සකස් වෙලා, ආන්නේ දැන් තියෙන ඉඳුරන් ටික සකස් වීමයි මේ කියන්නේ. විඥාන පච්චය නාම රූපං. ඒ ප්‍රතිසන්දි විඥාණය කලල රූපේ බැසගත්තු නිසා එතන දෙකක් හැදුනා. නාම රූප, නාමංච රූපංච. නාම ධර්මීලා ගෙනෙනවා අර විඥාණය. ඒ විඥාණය ඇතුලේ ස්වභාව ලක්ෂණ හතරක් තියෙනවා. වේදනා, සංඥා, සංඛාර, විඥාන කියලා. වේදනා කියන්නේ විඳින ස්වභාවය තියෙන්නේ හිතේමයි. හිතින්මයි විඳින්නේ. සංඥා කියන්නේ හඳුනගන්නෙත් හිතින්මයි. සංඛාර කියන්නේ චේතනා පහළ වෙන්නෙත් සිතේමයි.
ඒ අරමුණු දැනගන්නෙත් සිතින්මයි. හරිම සංකීර්ණයි ඉතින් මේ හිත ඇතුළෙමනේ වෙන්නේ මේ ටික. එහෙනම් මේ නාම කිව්වෙ මොනවටද? සිතට. ඒක ප්‍රභේද කළොත් වේදනා, සංඥා, සංකාර, විඤ්ඤා හතරක් තියෙනවා. ඒ හතර දැන් කොහෙද? මව කුසේ කලර රූපේ ඇතුලේ තියෙන. එළියට විත් නැහැ. ඇතුලේ ඉඳන් එයා වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ කරනවා. රූපය, අර රූපය. පඨවි, ආපෝ, තේජෝ, අයන තම්මගේ ධාතු කොටසයි තාත්තගේ ධාතු කොටස එකතු වෙලා හැදිච්ච මස් පුංජය. මස් ගොඩක් තියෙන. ඒක හැදෙනවා ටික ටික. ඒක නිමවුමක් වශයෙන් දෙවියෝ මැව්ව නෙවෙයි. කර්මාණු රූපව ධාතු කොටස් එකතු වෙලා පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ධාතු ස්වභාව හතරයි මේ කයේ තියෙන. එහෙනම් කයට කියන නම තමයි රූපය. පඨවි කියන තද ගතිය, කෙස්ලොම් නියදත් වශයෙන් උතන හැදෙනවා. ඊට ආපෝ කියන වැగిරණ ගතිය, පිටසෙම් සරව ආදී වශයෙන් හැදෙනවා. තේජස කියන්නේ මේකේ තියෙන උණුසුම සීතල ගතිය කයේ තියෙන රස්නේ කියලා එකක් තියෙනවා. වායෝ කියන්නේ මේ හුස්ම. කය ඇතුළෙත් වායෝ ධාතුවක් තියෙනවා. නාසිකාවෙන් තාම නෑ පටන් ගත්තේ. නමුත් මෙලවට බිහි වුණාට පස්සේ එක තියෙනවා. අවයව එහෙ මේ කරන්න පුළුවන් වෙන දැන් ඒක නම් මව කුසින්දගෙන දරුව කරනවා. අතපය හොල්ලන එක. ඒ සඳහා වායෝ ධාතුව හේතු වෙනවා. දැන් මේවා ඔක්කොම තියෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ තියෙනවා. වේදනා, සංඥා, සංකාර, විඥානත් තියෙන එක තියෙන බවයි මෙතන කියන්නේ. නාම රූප කොහොමද හටගත්තේ? ප්‍රතිසන්දි විඥානයේ හේතු කොටගෙන හටගත්ත නාම රූප දෙක මනුෂ්‍ය ලෝකෙ නිසා මව කුස ඇතුලේ. දෙවියට නම් අපිට එහෙම කියන්න බෑ. ගැලීම පහළ වුණා. එතනම තියෙනවා. වෙලා යන්නේ. දැන් අපි මාස 8ක් 9ක් ගන්න මේ ටික අවසන් කරගන්න. එතනම තියෙනවා නාම රූප වච්‍ය සලායතන. ඒ නාම රූප දෙක මුල් කරන් දැන් කිව්වනේ. ඔළුවක් හටගත්ත, මූණ හටගත්ත, එලා දරුවාගේ දැන් ඒක එතන මුහුණේ හටගෙන තියෙනවා. කන් දෙක, ඇස් දෙක, නහය, දිව, ආන්න බලන්න සම්පූර්ණ කය. හරි, දැන් යාට සද්ද හෙන්න ගන්නවා. කනට කන් සිදුර අවහිර වෙලා නැත්තම් කන ඇතුළට වාය ධාතු හරහා ශබ්ද රූපයක් බාහිරෙන් ඇතුළට එනවා. ඒ බාහිරෙන් එන ශබ්ද රූපේ වාතය හරහා ගිහිල්ලා කම්බරේ හැපිලා ඒක දැනගන්නවා සෝත විඥාණයෙන්. නැත්තම් කන සම්බන්ධ වූ සිතින් මේ තුනේ එකතුවේ කනයි සද්දයයි සෝත විඥාණය කියන තුනේ එකතුවෙන් ඇතිවෙනවා සෝත සම්පස්සේ. නැත්තම් කනේ ස්පර්ශය. මොකද ස්පර්ශය කියන්නේ? සද්ද අහලා සද්ද ඇහුණා කියනවා. ආන ස්පර්ශ වෙලා නහය තියෙනවා. දැන් නහය අර කිව්වනේ ප්‍රසාදයක් තියෙනවා කියලා. එතෙන්ට එනවා වාතය හරහා ගඳක් සුවඳක්. ඒක දැනගන්නවා ගාන විඥාණයෙන්. ඒ තුනෙන් කියනවා ගාන සම්පස්සය. නාසයේ ස්පර්ශය කියනවා. ඒ කියන්නේ ගඳ සුවඳ දැනිලා. දැන් දිව තියෙනවා. දිවට ආහාර ගන්නකොට රසය ගෑවෙනවා රස දිවේ. ආහාර ගෑවෙනවා රස දිවේ. ඒ ආහාර ගෑවෙනකොට ලුණු රස, තිත්ත රස, කටුක රස, මිරිස් රස ආදී වශයෙන්, පැන රස ආදී වශයෙන් අපි දැනගන්නවා, වෙන් කරනවා, සංඥා තුලින් සංඥා කරනවා. ඒ ඔක්කොම වෙන්නේ ජීවා විඥානය නිසා. එහෙනම් දිව සම්බන්ධ හිත ජීවා විඥානයයි. දිවත් ආහාර රසයත් ඒ කියන විඥානය තුන එකතුවෙන් ජීවා සම්පස්සේවත් දිවේ ස්පර්ශය හටගත්තා. අඩ කය සම්පූර්ණව තියෙනවා. ඒ සම්පූර්ණ කයේ සමට ස්පර්ශයක් ඇති වෙනවා. ඒ කියන්නේ උණුසුමක් හරි සීතලක් හරි මොනවා හරි ඒ ගැටෙන දේ නිසා. ඒකට කියනවා පොට්ටබ්බය. එතකොට කයයි පොට්ටබ්බයයි කාය විඥානය කියලා මේ කය සම්බන්ධවම හිත වැඩ කරන වෙලාවට නමක් දෙනවා. මේ එකම සිතනේ තැන් තැන් වලට යන්නේ, වැඩ කරන්නේ, අරමුණු කරන්නේ. නමක් දෙනවා කාය විඥානය. කය සම්බන්ධ හිත. කයත් පොට්ටබ්බයත් නැත්නම් ස්පර්ශයත්. ඒක ස්පර්ශිකමයි පැටලෙන නිසා අපි පොට්ටබ්බයම කියමු. කයයි පොට්ටබ්බයයි කාය විඥාන එකතු වුණා. කය ස්පර්ශය හටගත්ත කාය සම්පස්සය. ඒ ටික තේරෙනවා. පහක් වෙන ස්පර්ශ. ඊළඟ තව තියෙනවා හිත ඇතුළටම පැරණි අරමුණක් හරි අනාගත ආරම්භණයක් හරි හිතින්ම ගන්නවා. එහෙනම් ඉස්සරට ඇති වෙන සිතුවිලි ස්පර්ශ කරනවා මනෝ විඥාණයෙන්. ඒක එකතුවෙන් මනසේ ස්පර්ශය කියලා කියනවා. දැන් බලන්න මේ සංසාර භව චක්‍රය හදලා දෙන්නේ වෙන මොකුත් නෙවෙයි. අවිද්‍යා හේතුවෙන් කර්ම කරගෙන නාම රූප හටගෙන, ඒ විඥානේ නාම රූප හටගෙන, නාම රූප වලින් ආයතන හයක් හටගෙන, මේ ආයතන හය තමයි මෙතන ඉඳන් අපේ සසර ගමන හදලා දෙන්නේ. දැන් බලන්න උපන්දා පටන් අපි දැන් රූප බලනවා. ඒ බලන දකින රූප නිසා අපි එක්ක ඇලෙනවා, ගැටෙනවා, මුලා වෙනවා. සද්දහලත් එහෙමයි. ගඳ සුවඳ නිසාත් එහෙමයි. කෙලෙස් හට ගන්නවා.
රස නිසා අපි රසයට එක්ක ඇලෙනවා, ගැටෙනවා, මුලා වෙනවා. පහසෙන් කොච්චර නම් අපි බැඳෙනවද, මුලා වෙනවද? මේ ටික හටගත්තනේ. දැන් මේ ජීවත් වෙන ශනේ ඇසින් සසර හැදෙනවා, කණෙන් සසර ගමන හැදෙනවා, නහයෙන් සසර ගමන හැදෙනවා, දිවෙන් හැදෙනවා, කයෙන් හැදෙනවා, හිතිනුත් හැදෙනවා. එතකොට දේශනාවක තියෙන සංයුත්ත නිකායේ රූප පතන්නා දුකපතයි, ශබ්ද පතන්නා දුකපතයි, ගඳ පතන්නා දුකපතයි, රස පතන්නා දුකපතයි, පහස පතන්නා දුකපතයි, සිතුවිලි පතන්නා දුකපතයි. මේ පතන්නා කියන්නේ අපි ඉතින් අමුතුවෙන් ප්‍රාර්ථනා කරන්නේ, අපි ඉපදෙන්න වැඩ කරනවානේ. ඉපදෙන්න වැඩ කරන පෘතජ්ජනයා දුක පතනවා. එයා රූපය දකින්න කැමති වෙනවා කියන්නේ එයා දුකටයි කැමති. සද්ධාහන්න කැමති කියන්නේ අපි දුකට කැමති. සුවඳට කැමති කියන්නේ දුකට කැමති. රසයට කැමති කියන්නේ දුකට කැමති. පහසට කැමති කියන්නේ දුකට කැමති. හිතා ඉන්න කැමති කියන්නේ දුකට කැමති. දැන් සමහර අය හිත හිතා දුක් වෙනවානේ. දුක පරණයි. නමුත් ආය අර පරණ තුවාරයක් පාරලා වේදනා ගන්නවා වගේ පරණ කතන්දර සීකර කර දුක් විඳිනවා. එහෙනම් මේ රූපවලට තියෙන කැමැත්ත තියෙන තුරු දුක තියෙනවා. ශබ්ද අහන්න තියෙන කැමැත්ත තියෙන තුරු දුක තියෙනවා. සුවඳ කෙරෙහි, රස කෙරෙහි, පහස කෙරෙහි, අරමුණු කෙරෙහි කැමැත්ත තියෙන තුරු දුක තියෙනවා. එහෙනම් පෘථග්ජනයා පතන්නේ දුක. රහතන් වහන්සේ රූප පතන්නේ දුකනේ, ශබ්ද පතන්නේ දුකනේ, ගන්ධ සුවඳ පතන්නේ නැහැ දුකනේ, රස පතන්නේ නැහැ දුකනේ, පහස පතන්නේ නැහැ දුකනේ. ඒ පතන්නේ කියන්නේ උන්න අමුතුවෙන් පතන්න දෙයක් නැහැ. අර විරාගය නිසා, නිරෝධය නිසා සියලු තෘෂ්ණා ප්‍රහාණයි. ඒ රහතන් වහන්සේ නැවත රූප කෙරෙහි, ශබ්ද ගන්ධ රස පහස අරමුණු කෙරෙහි කැමැත්ත නැහැ. කැමැත්ත නැහැ කියන අයිපදෙන්නේ නැහැ. ඉපදෙන්නේ නැහැ කියන දුක නැහැ. දැන් මේ පෘතජ්ජනයාගේ ස්වභාවයෙන් නැවත නැවතත් මේ ස්පර්ශය නිසා වේදනාව වෙනවනේ. ස්පර්ශයයි කිව්වා අපි දැන් මෙතන. ඇසේ ස්පර්ශය, කනේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, කයේ ස්පර්ශය, හිතේ ස්පර්ශය. මේ ස්පර්ශයෙන් වේදනා හයකුත් හට ගන්නවා. ඒ රූප නිසා හට ගන්න සැප දුක් උපේක්ෂා වේදනා තුනයි. ශබ්ද නිසා ඇති වෙනවා සැප දුක් උපේක්ෂා. ඔය විදිහට නාසයෙන් ගඳ සුවඳ නිසා, දිවේ රසය නිසා, කයේ පහස නිසා, සිතේ සිතුවිලි නිසා. මේ වේදනා තුන් ආකාරයිනේ. ඕනම් වේදනාවක් එක්ක සැපයි. ඒ කියන්නේ ප්‍රිය අරමුණක් නම්. තමන් කැමති රූපයක් නම් සැපයි. සද්දයක් හොඳ එකක්, ඒ කියන්නේ ප්‍රශංසාවක් කරන ගීත ස්වරයක් වගේ එකක්. අහන් ඉන්න කැමති කෙනෙක් කටහඬක් ඇහෙනකොට සැපයි. අකමැති කෙනෙක් කතා කරොත් දුකයි. කවුරුරි බණින ඇහුනොත් තමන්ට දුකයි. අන්න ඒ වගේ. අනිෂ්ඨ ආරම්මන. දැන් මේ උපේක්ෂාව කියන්නේ පින්වන්නේ රූපයක් වුණත් හරියට පැහැදිලිව පේන්නේ නැත්නම් උපේක්ෂාවට වැටෙනවා. ශබ්දේ වුණත් හරියට හොඳද නරකද කියන්නේ බණිනවත් දන්නේ නැහැ, හොඳ කියනවත් දන්නේ නැහැ. හරියට ඇහෙන්නේ නැහැ. පැහැදිලි නැත්නම් උපේක්ෂකයි. ගඳ සුවඳ වුණත් සමහර විට දෙකටම නැහැ වගේ එකක් එනවනේ, ඒක උපේක්ෂකයි. දැන් රස වුණත් එහෙමයි. පැහැදිලි නැත්නම් උපේක්ෂකයි. කයට ගොඩක් අඩුයි උපේක්ෂාව. ඒකෙත්ෙන් සියුම් වෙන්න පුළුවන්. ඒ වගේ සියුම් මොනාරි ස්පර්ශයක් ආවොත් ඒක වෙන්න පුළුවන්. නමුත් අඩුයි ඒක. කයට හොඳට දැනෙන නිසා. ඉතින් මේවා සැප වශයෙන්, දුක් වශයෙන්, අදුක්කම සුඛ වශයෙන් විඳිනවා වේදේති. වේදනාපච්චය තණ්හා. ඒ විඳින දෙයට ඇලෙනවා. සැප වේදනාවට රුස්නා කරනවා, රාගය ඇති වෙනවා. දුක් වේදනාවට ගැටෙනවා, ද්වේෂය ඇති වෙනවා. උපේක්ෂා වේදනාවේ මුලාවෙන් ඉන්නවා. ඔය තුන තමයි සත්‍යයා කරන්නේ, විඳින්නේ. ඒතර උපාදාන හතරක් තියෙනවා. එතන තෘෂ්ණාව භව විභව වශයෙන් කිව්වේ දැන් මේ ධර්ම අවබෝධ නැති කෙනෙක් යා හිතන සදාකාලික භවයක් ඇත. ශාස්ත්‍ර දෘෂ්ටියත් එක්කෙන තෘෂ්ණාවට කිව්වා භව තෘෂ්ණාව. ඒක මිත්‍යා දෘෂ්ටිකයන්ට තියෙනවා. විභව තෘෂ්ණාව යා කියන පවතින්නේ මේ අන්තිම භවයයි. උච්ඡේදය කියලා කියනවා. එතකොට එයා හිතන උච්ඡේද දෘෂ්ටියෙන් ඉඳගෙන ආයිප දෙන්නේ ඉවරයි. විභව නොපවති. උපාදානවල දැන් අපි කාම උපාදානයෙන් දැඩිව අපිට තේරෙන එක ඒක කියලා දුන්නා. ඊළඟට ආත්මවාද උපාදාන. මම මගේ මගේ ආත්මය. ඒක මේ සෑම දිනාටම තියෙනවා. බෞද්ධ බෞද්ධ ભેදයක් නැතුව සියල්ලන්ටම තියෙනවා. ඒක මිසදට වැඩි ඊට පස්සේ තියෙනවා ditthi upadana. යාලගත්තු දෘෂ්ටිය තියෙන්නේ. ඒක ඉපදෙනවා හරි, ඉපදෙන්නේ නැහැ හරි, සදාකාලික භවයක් තියෙනවා නැත කියලා හරි. ඒ දෘෂ්ටියට කියනවා ditthi upadana. ඒක දැඩිව ගන්නවා.
සීලබ්බදුපාදාන දැන් ගෝවුත ආදී අර හරක් වගේ ඉන්නවා බල්ලෝ වගේ කෑම කනවා ඒ වගේ වෘතහ කියන මිනිස්සු ඉන්නවනේ ඉන්දියාවේ හිටියා දැනුත් ඉන්නවා ඉතින් එයාලා ගත්ත ඒ වෘතයට දැඩිව බැඳෙනවා කියලා දේශනාවේ සඳහන් වෙනවා උපාදාන පච්චා භව දැන් මේ භව ගැන නෙහුවේ කතිපනා වූ භවා කියලා හෙව්වේ ආන්නේ තුන කාම භව රූප භව සහ අරූප භව කියනවා කාම භවය කියන්නේ අර සතර ආපායයි මනුෂ්‍ය ලෝකයයි දිව්‍ය ලෝක 6යි රූප භව කියන්නේ එතනින් එහාට තියෙනවා බ්‍රහ්ම පාරිසජ්ජාදී බ්‍රහ්ම ලෝක 16ක් අකනිටාව දක්වා ඒ 16ට කියන රූපාවචර බ්‍රහ්ම ලෝක ඒක රූප භව අරූප භව 4යි ආකාසානං චායතනාදී 4ක් තියෙනවා මෙන්න මේ භව තුනේ තමයි කර්ම සකස් කරන්නේ වර්තමානයේ කර්ම සකස් කිරීමයි මේ කිව්වේ එයා සකස් කරගෙන ඉන්නවා එක්කෝ අපායට යන්න එක්කෝ දිව්‍ය ලෝකයට යන්න එක්කෝ මනුෂ්‍ය ලෝකයට යන්න ඒකට කියන කාම භව එයා ධානය වඩලා ඉන්නවා නැත්නම් අනාගාම වෙලා ඉන්නවනම් කියන සුද්ධාවාසී පදේ අනාගාමී නම් නැත්නම් ධාන හතර වඩලා නම් එකක් හරි වඩලා නම් බ්‍රහ්ම ලෝකෙ ඉපදෙනවා ඒකට කියන රූප භව අරූපාවචර ධාන වසී කරන් හිටියොත් එයා ඉපදෙනවා අරූප භවය දැන් මේ භවය තවත් ආකාර තුනකට බෙදෙනවා ඒකවෝකාර චතුවෝකාර පංචවෝකාර වෝකාර කියන්නේ ස්කන්ධ එකක් තියෙන එකක් තියෙන ඒ මොකද්ද අසඤ්ඤ ලෝකය සංඥා නැහැ කියනකොටම වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ හතරම වැඩ කරන්නේ එකයි ප්‍රකට රූපය රූපස්කන්ධය පමණක් තියෙන ලෝකෙට කියන රූපාවචර බ්‍රහ්ම ලෝකයක් එක ඒකට කියන අසඤ්ඤ සත්ත මහා කල්ප 500ක් එහි ඉන්නවා දී චිත්තං කියලා වඩලා ගිහින් තියෙන්නේ සංඥා නැහැ කියන්නේ රූපේ වැඩ කරන්නේ නැහැ නමුත් රූපේ ප්‍රකටයි කියලා දැන සඳහන් කරනවා එක ස්කන්ධය ඒ නිසා ඒ ලෝකේ මතක තියාගන්න 31 තලයක් තියෙන අතර එකක් අයින් කරන්ඩ ඒ අසඤ්ඤ ලෝකෙට ඒකවෝකාර එක ස්කන්ධය පමණ එක ලෝකයයි චතුවෝකාර ලෝක හතරයි ආකාසානංචායතන විඥානංචායතන ආකින්චඤ්ඤායතන නේව සංඥා නාසඤ්ඤායතන ඒ හතරෙම සිත තියෙනවා කය වැඩ කරන්නේ නැහැ කියන්නේ වේදනා තියෙනවා සංඥා සංකාර විඤ්ඤාණ හතරක් තියෙනවා ස්කන්ධ එකක් වැඩ නැහැ දැන් එතකොට 30ක් වුණානේ එකක් අයින් කරා හතරක් අයින් කරා තව 26ක් තියෙනවා ඊතුරු ලෝක 26ෙම පංචවෝකාරයි ස්කන්ධ පහම වැඩ කරනවා තවත් ක්‍රමයකට බෙදන්න පුළුවන් සංඥා අසඤ්ඤා නේව සංඥා නාසඤ්ඤා අපි එක එක බලමු නේව සංඥා නාසඤ්ඤා ලෝක එකයි අසඤ්ඤ ලෝක එකයි ඒත් කල්නොත් කිව්වා අසඤ්ඤ සත්‍යය කිව්වා දැන් නේව සංඥා නාසඤ්ඤා ලෝකයේ කියන සංඥාව ඇත්තෙත් නා නැත්තෙත් නෑ අරූපී මහා කල්ප 84000ක් එහි ඉඳලා තමයි කවදාරි චුත වෙන්නේ ඒක සැපයි දුක නෑ හැබැයි නිවන් අවබෝධ කරන්න බෑ කියන මේ තැන්වල දෙකක් අයින් වුණානේ ඉතුරු ලෝක 29ෙම සංඥාව තිබෙනවා කියන එන්න මේ තැන්වල කර්ම සකස් කරගෙන ඉන්නවා අනාගත ඉපදෙන්න ඒ භවපච්චා ජාති ඒ කර්මානුරූපව සත්‍යයා ඒ තැන ජාති වෙනවා උපදිනවා ජාති සංජාති අබිනිබ්බන්ති කන්දානම් පාතු භව ආයතනනම් පටලාව ස්කන්ධ පහක් බැස ගන්නවා ආයතන හයක් හට ගන්නවා ඒකට කියන උපදිනවා එහෙනම් මනුෂ්‍ය ලෝකේ දෙව්ලොව අපායේ කොහෙ හරි ඉපදෙනවා උපන්දා පටන් ජාතිපච්චය ජරා මරණං ශෝක පරිදේවං වයසට යනවා මැරෙනවා දුක් දොම්නස් සියල්ලම දැන් අපේ විඳින ටික අනාගතෙත් ලැබෙනවා ඔන්න ඔය ටිකට තමයි කෙටියෙන් සඳහන් කළේ අවිද්‍යා නීවරණ වලින් තණ්හා සංයෝජන වලින් වැඳිලා මේ මුළු පටිච්චසමුප්පාද ධර්මය නිසාම අපි නැවත නැවත උපදිනවා නූපදින්නේ කොහොමද යම් ශ්‍රාවකයෙක් අර මාර්ගඵල ලබලා රහත් වෙනවා ඒ රහතන් වහන්සේට අවිද්‍යා විරාගා අවිද්‍යාව නැති වෙනවා විචා උප්පාදා විද්‍යාව පහළ වෙනවා ඒ නිසා නැවත පින් කරන්නේ නැහැ එතනින්දන් පව් කරන්නේත් නැහැ කර්ම නැති වෙනවා අවිචා නිරෝධාත් සංකාර නිරෝධෝ කියනවා සන කර්ම නිරුද්ධ වෙනවා කර්ම නැත්තම් නැවත උපදින්න ප්‍රතිසන්දිසිතක් ඕනේ නැහැ විඥාන නිරුද්ධ වෙනවා විඥාන නැති තැන අනාගතේ භවයක නාම රූප නැත නාම රූප නැති තැන සලායතන නැත තව ආයතනයක් හටගන්නේ තවත් මේ අන්තිම කය මේක නිරුද්ධ වෙලා යනවා පිරිනුවම් පානොට හිත නිරුද්ධ කරනවා හිත කොහෙවත් යන්නේ නැහැ යන්න තනන එතනම අවසන් වෙනවා කය ධාතු බවට පත් වෙනවා එච්චරයි නා ආයතන නෑ අනාගතේ රහතන් වහන්සේට ආයතන නැතන ස්පර්ශ හය නෑ ස්පර්ශ නැති තැන වේදනා හය නෑ වේදනා තුනකුත් නෑ සැප දුක් උපේක්ෂා වේදනා නැති තැන තණ්හා තුනක් නෑ තණ්හා නැති තැන උපාදාන හතරක් නෑ උපාදාන නැති තැන භව තුනක් නැහැ. අපි නවයක් වශයෙන් කෝනේ නවයම නැහැ. කෙටියෙන්
කාම බවත් නැහැ, රූප බවත් නැහැ, අරූප බවත් නැහැ. ඒ නිසා නැවත ජාති ජරා මරණ ශෝක පරිදේව නැහැ. ඒ නිසා කියන රහතන් වහන්සේ අජාති, අජර, අමර කියලා කියනවා. ශාන්ත, ප්‍රණීත කියනවා. කිසිවක් නැහැ. ඉරහඳ තාරකාගේ වල් දරවල් යාන වාහන මේ කිසිවක් නැති තැනටයි ඒ අමා මහ නිවන කියලා අපි සඳහන් කරන්නේ. එහෙනම් නිවන පිළිබඳයි මේ නැවත නූපදින தත්වය කියන එකෙන් ස්වාමීන් වහන්සේ කෙටියෙන් සඳහන් කළා. අපි දැන් තේරුම් ගත්ත, විස්තර කරගත් අවිද්‍යාව සහිත කොට ඇති මේ කියන සමාර්ගයේ ගිහිල්ලා කෙලෙස් හටගෙන ආයතන හය නිසා සසරක් හැදෙනවා අපට. ඒ සසර නැති කරගන්න විපස්සනා භාවනා වඩලා සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් මාර්ග පිළිවෙලින් අමා මහ නිවනටපත් වුණා නම් නැවත උපදින්නේ නැහැ කියන එක අපි තේරුම් ගත්තා. එහෙනම් අපිට අවශ්‍ය වෙන්නේ නැවත නැවත මේ සසරේ යන්න නෙවෙයි, අපටත් මේ සමත විපස්සනා භාවනා මාර්ගය අවබෝධ වෙලා තණ්හා ප්‍රහාණය, අවිද්‍යා ප්‍රහාණයෙන් ලබන ඒ අමා නිවන් සුව පිණිසම හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දෙහිවල නැදිමාල පදිංචි පිස්කේ හේමාද සිල්වා දියණිය, ඒසී පඤ්ඤාදීර බෑනනුවන් සහ පවුලේ සෑම දෙනා විසින් දායක වෙලා තියෙනවා. විශ්‍රාමලත් විදුහල්පති, එච්.එස්. ද සිල්වා පියතුමන්ට, කේ.එස්.ඩී. ද සිල්පිත සමාධිමත් සිතින් අද මේ දේශනාව සිදු කළේ. ඒ ධර්ම දානමය කුසල බලය ධර්ම දේශනාවේ පින අසංකේයයි, අප්‍රමේයයි, ප්‍රඥාපාරමිතා ගතයි. ඒ ප්‍රඥාපාරමී කුසලයත්, ශ්‍රාවකයන් විසින් ධර්ම ශ්‍රවණ වශයෙන් රැස් කරගත් ප්‍රඥාපාරමී කුසලයත්, ධර්ම දානය කළ පින්වතුන්ගේ ධර්ම දානමය පිනත් ඒකාන්තයෙන් මේ ගිය සියලු ඥාතීන්ගේ සසර ගමන සුවපත් වී නිවන් සුව පිණිසත්, සක්දෙව රජතුමන් සතරවරන් දෙවියන් ප්‍රධාන ආර්ය දිව්‍ය බ්‍රහ්ම සමූහයාටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ දෙහැම දෙවියන්ගේ රැකවරණේ පින්වත් ඔබ අප සෑම දිනාටත් සැලසේවා. නිවන් දක්නා ජාති දක්වා කලණ මිතුරු ඇසුරම වේවා. ඒකාන්තයෙන් මේ කුසල බලයෙන් දෙවියන් සහිත සියලු ලෝකවාසත්වයන්ගේ දුක නිවේවා, නිවනින් සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරන. ආකාසට්ටා චුබුම්මට්ටා දේවා නාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සාසනං. ආකාසට්ටා චුබුම්මට්ටා දේවා නාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටා චුබුම්මට්ටා දේවා නාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ත්වං සදා. සාධු සාධු සාධු. සදේවතුනි, ධර්මදේශනාව පවත්වා වදාළ හම්බන්තොට උඩමළල වෙහෙරගල ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද රිදියගම ඉන්දාලෝක පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට තවත් චිරාත් කාලයක් මෙවැනි වූ ශාසනික කටයුතු සිදු කිරීම සඳහා ශක්තිය, ධෛර්යය, නිදුක් නිරෝගී භාවය ලැබේවායි අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.